ජනාධිපතිව කතා කරන්නේ ජනමත විචාරණයක් තියෙන ඡන්ද ක්‍රම වෙනස් කරන්න. මම දන්නේ එතුමා මේ මහා විසරදේ කියනවා මේ ව්‍යවස්ථාව ගැන. ඉතින් ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ජනමත විචාරණ තියන්න ඕනේ. ඒක පාර්ලිමේන්තුවේ 3න් 2කින් ඡන්ද ක්‍රමය ගැන සම්මුතියක් හදාගන්න හරි ලේසි. මේ රස්තිය අධිකාර ත්‍රාඩ ධන බලයක් තියෙන මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වෙලා තියෙන මේ ඡන්ද ක්‍රමය නිසා. ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කිත අවශ්‍ය අපි කවුරුත් පිළිගන්නවා. නමුත් ඒකට ජනමත විචාරණේ තියෙන තරම් රටක තත්වයක් තියනවාද? ඊළඟට මැතිවරණයක් එන නියමිතයි පෙබරවාරි වලින් පස්සේ පළාත් පාලන මැතිවරණය. මිනිස්සුන්ට කන්න නැහැ. දුගී පවුල්වල දරුවෝ 150ක් ඉස්කෝලේ යන්නේ. අවුරුදු 15,000 දරුවෝ ඉස්සරට ගුදුරු වෙලා තියෙනවා. හමුදාව මේසා විශාල පොලිසිය විශාල යාන්ත්‍රණයක් තියෙද්දී විස්කෝලවල ගම්බිම්වල මේ වගේ අයිස් පැතිරලා තියෙනක. ඒ කියන්නේ සමහර දුගී ප්‍රදේශවල තුනෙන් එකක් පවුල් මේ තත්ත්වයට ගුදුරු වෙලා තියෙනවා. ඉතින් මේක ඊටාම භයානක තත්ත්වයක්. මොකද ජනමත විචාරණ තියලා රටේ මේ ඡන්ද ක්‍රමය ගැන අහන්න කලින් අයිස් අත්අඩංගුවට ගැන නීතියක් ගේන්න බැරි. ඒක තාම හදලා නැහැ. දැන් මාස ගානක් මොකද්ද මේගොල්ලෝ මේ කරන්නේ? අපි 21 සංශෝධනය නොගෙනාවෝ ඊට විරෝධය පළ කරන්න අපේ කණ්ඩායම තදින්ම ලෑස්ති වෙනවා. හැබැයි 22 නොවන තත්ත්වයක් නේද තියෙන්නේ? ඒක තමයි කියන්නේ. ඒක නොගෙන්නවා නම් ඒකත් ලොකු ප්‍රජාතන්ත්‍ර විරෝධී වරදක්. එරික් සෝල්හයි මායි ගොඩ බහලා දිනවා ලංකාව. එහෙමද? ඒ මොන වගේ තත්ත්වයක් දාවිද? හරි බහන්නේ. මේ රටේ අපේ ඔක්කොම වැඩ අපට අවුල් කරගෙන මෙන්නේ.